Hi everyone, welcome to Kalyani Mahagadra cooking channel. Today I would like to share with you how to make very delicious fish dish. This is our Sri Lankan traditional fish dish. It's called Malu Ambulthiyal. I boang yalone. Kalyani Mahagadra cooking channel එකට ඔයාල හැම දෙනාම මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ අපි කවුරුත් ආසාවෙන් කන්න කැමති මාළු ඇඹුල්තියල් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ගොඩක් අය එක එක ක්‍රමවලට හදනවා. ඉතින් මම මේ ඔයාලත් එක්ක බෙදා ගන්නේ මම හදන එක ක්‍රමයක්. ඔයාලා කැමති නම් මගේ රෙසිපි එක ෆලෝ කරලා ඇඹුල්තියල් හදන රස බලන්න. ඒත් එක්ක මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා අවුරුදු දෙකක් කොහොමද අපි මේ අඹු ඇඹුල්තියල් එක හදලා බෝතල් වල හසුරගන්නේ. ඔයාලට පුළුවන් මේ රෙසිපි එක ෆලෝ කරලා ඇත්තටම සොයන් රැකියාවක් විදිහට මේක පටන් ගන්නත්. ඉතින් ඔයාලා කැමති නම් මගේ වීඩියෝ එක බලලා අනිත් අයත් එක්ක ෂෙයා කරන්න, ලයික් දාන්න, ඔයාලගේ කමෙන්ට්ස් දාන්න. ඉතින් මේ සඳහා මම අරගෙන තියෙනවා කෙලවල්ලු ග්‍රෑම් 500ක්. ඔයාලට පුළුවන් තලපත්තු, බලයි, කෙලවල්ල ඕනම මාළු වර්ගයක් ගන්න. So I'm using 500 grams of tuna. Also I'm using goraka, crushed chili, calamiris, turmeric, yellow, black pepper, gambiris, salt, lunu, curry leaves, karapincha, rampa, green chilies, some few clove and few cardamom, cinnamon stick, inguru, sudulonu. Ithin this is my fish. I'm using 500 grams of tuna. Mama gatta karabu nati pahai, ensal at pahai. කුරුඳු පොතු කෑල්ලකුත් මේ සඳහා. ඉතින් රම්ප ඇරෙන්නට ඔයාලා අනිත් හැම අමුද්‍රව්‍යයක්ම මේ බ්ලෙන්ඩරේට දාලා වතුර කූප දෙකක් දාලා හොඳට පේස්ට් එකක් හදාගන්න. ඔයාලා ගොරක විනාඩි 10ක් තඹලා පාවිච්චි කර ගන්න. මොකද ගොරකවල වැලි තියෙනවා. ඒ වගේම බ්ලෙන්ඩර් කරගන්නකොට අපිට ලේසි. So first of all you have to boil your goraka about 10 minutes. You can even use a micro oven. If you want to use a micro oven, just boil it in 2 minutes. So put all the ingredients in the blender and also add a couple, you know, cup of water as well, and blend it well about 2-3 minutes. Then you can put one more cup of water into the blender. Just mix it well and you can put all your mixture into the fish and then it will be ready to cook. Then wala me vidihata හැම අමුද්‍රව්‍යයක්ම බ්ලෙන්ඩරේට දාලා හොඳින් මිශ්‍ර කරගන්න. ඉතින් ඔයාලට බ්ලෙන්ඩරයක් නැත්නම් ඔයාලට පුළුවන් අපේ සාම්ප්‍රදායික ක්‍රමයට ගලේ අඹරලා මේ මාළු එක හදාගන්න. ඉතින් මම මේ මාළු එක හදාගන්නකොට මැටිය වලන්දක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක අත්‍යවශ්‍යම නැහැ, ඔයාලට තියෙනවා නම් පාවිච්චි කරන්න. ඉතින් මාළු එක ලිපේ තියලා ඔයාලා මේ මාළු එක උතුරනකන් මූඩිය පොඩ්ඩක් ඇරලා තියලා ඊට පස්සේ මූඩිය වහලා විනාඩි 20ක් මාළු එක පියා ගන්න. විනාඩි 20කට පස්සේ මධ්‍යම ප්‍රමාණයට අපේ ගින්දර අඩු කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා විනාඩි 30ක් වෙනකන් මේ මූඩියත් හොඳට වහලා තුන් පාරක් යන්තමට හරවලා හැඳි මිටෙන් වගේ මේ මාළු එක හදාගෙන ඊට පස්සේ පුළුවන් ඔයාලට මූඩි ඇරලා ඉතුරු පෑ කාල උයා ගන්න. ඒ උයනකොට අඩු ගින්දරේ දා ගන්න. එතකොට පළවෙනි විනාඩි 10 වැඩි ගින්දරේ, ඉතුරු විනාඩි 20 මධ්‍යම ගින්දරේ තියාගෙන ඉතුරු පෑ කාල අඩුම ගින්දරේ දාගෙන මේක හදාගන්න. ඔයාලට මුකුත් යටට කරපිංචා, රම්පා මුකුත් දාන්න අවශ්‍ය වෙන්නේ ඔයාලා දැක්ක මම දා කිසිම දෙයක් දැම්මේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට හොඳ මේ ඩ්‍රයි කරියක් විදිහට මේක හදාගන්න. මොකද වතුර පොඩ්ඩක්වත් නැති වෙන්න තමයි අපි මේක හදාගන්න ඕනේ. ඉතින් මම මතකයිනේ ඔයාලට කිව්වා පළවෙනි විනාඩි 10 වැඩි ගින්දරේ, ඊට පස්සේ අඩු ගින්දරේ දාන්න ඕනේ පැය භාගයක් වෙනකම්.
ඊට පස්සේ අඩුම කිඳරේ දාන්න ඉතුරු විනාඩි 15. So first you have to cook in high flame 10 minutes, then medium high heat another 20 minutes, 50 minutes in the low high heat, low high flame. Then you will be, you know, here to get this sort of very delicious malu amble teal. Then I'm going to show you how to store it well. If you follow my method, you will be able to store it up to 2 years. So we can see the, you know, my pan is nothing burn or, you know, stuck in there, just nice and clean. ඉතින් ඔයාලා මේ විදිහට හදාගන්න. දැන් මම ඔයාලට මේ බලන්න භාජනය මොකුත් පිච්චිලා නැහැ. So you can boil your, you know, bottle. You can either put some hot water and then you have to open it. Also you can steam it like that. If not, you can put in the oven 180 celsius. You can you know, sterilize about 10 minutes. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට බෝතලේ හදාගෙන ඊට පස්සේ ඒක ස්ටීම් කරලා හොඳට නිවෙන්න වේලෙන්න අරින්න ඕන. ඒ වේලුණාට පස්සේ තමයි අපි හදාගත්ත මාළු තෙල් ටික හසුරව ගන්න. ඊට පස්සේ ආපහු අපි ලිඩ් එක දාලා මේක අපි බොයිල් කරගන්න ඕන බෝතලෙත් එක්ක විනාඩි 10ක්. හොඳට මේ බෝතලේ දාන්න ඉස්සලා මේක හොඳට උණු වතුරෙන් තම්බලා ගන්න ඕනේ. ඉස්සෙල්ලා උණු වතුරට දාන්න ඉස්සෙල්ලා ඔයාලට පුළුවන් හොඳට පිරිසිදු කරගෙන ඊට පස්සේ උණු වතුරෙන් තම්බ ගන්න. So after you put the lid on, you have to boil it again. You can even boil like that, or you can put something inside the hot water and then you can boil it another 10 minutes. I will show you both way. So this is another way. So after you put your fish bottle inside the water, you have to boil it 10 minutes so you can store it up to 2 years, so it will be safe to eat. So I hope you have learned something today. This is my way. So maybe, you know, somebody will make a different way. So I hope, you know, you have learned something. If you like my video, please share with others and you can put any comment. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් like කරලා අනිත් අයත් එක්ක share කරන්න. ඒ වගේම දැනටම subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් subscribe කරන්න. ඉතින් මේ වගේ නැවතත් ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් ඔයාලා හමු වීමට මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැම දෙනාටම ආයුබෝවන්, සුබ දවසක්, goodbye. Thank you for watching.